ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ ඔන්න අපි අද දවසේ අලුත් පාඩම් කොටසක් එක සත්‍යයෙන් ඉගෙන ගන්න ඇට්ලස් පාඩම් මාලාවත් එක්ක එකතු වෙන්න උත්සාහ කරන්නේ පහුගිය දින කීපය පුරාම මගේ දුවලා පුතාලට හොඳට මතක ඇති අපි සංඛ්‍යා අවබෝධය පාඩමේ සංඛ්‍යා කොටසේ විශාල ප්‍රමාණයක් දින ගණනාවක් තිස්සේ අපි සාකච්ඡා කරා ඉතින් ඒකේ අවසාන පියවරට තමයි අපි අද ඇවිල්ලින්නේ संख्या अवबोधे मूल कोटसे अवसान पियवर अभी अद साकच्चा करना पुताट मतकद मीट खलिंग पाड़मेदी मैं पुताट तेक साकच्चा करे आरोहण पिलिवेल कीने के गेन आरोहण पिलिवेल मगे दरुंट मतकद मुकाद आरोहण पिलिवेल के लकी वे कुडा संख्यावे सीट विशाल संख्याव दक्वा पिलिवेल इंग्लिवीम अभी सटहां करा मुका खेटिर दबुदे संख्या पाटिपाटि गत किरी में अटते अभी किवे एक मुन पिलिवेल कीलद आरोहण पिलिवेल कीला आरोहण पिलिवेल मतकाय कुडा संख्यावे सिट विशाल संख्याव दक्वा पिलिवेली अभी अद दरुवत्ते कथा करनवा एके विरुद्ध पेत्त एके यान्ने मुकाद्द अवरोहण पिलिवेल कलिन दवसे मम मे वचन देक दरुवंट कियला दुन्ना मतकद आरोहण पिलिवेल सह अवरोहण पिलिवेल एतकोट आरोहण पिलिवेल कियान्ने मगे पुते कुडा संख्यावे सिट विशाल संख्याव दक्वा पिलिवेलिन लिवीम नम अवरोहण पिलिवेल कियान्ने मुकाद्द අවරෝහණ පිළිවෙල කියන්නේ මගේ පුතේ මොකද්ද විශාල සංඛ්‍යාවේ සිට කුඩා සංඛ්‍යාවට පිළිවෙලින් ලිවීමට අපි කියන මොකක් කියලාද අවරෝහණ පිළිවෙලට ලිවීම කියන පැහැදිලිනේ මොකද්ද විශාල සංඛ්‍යාවයි සිට කුඩා සංඛ්‍යාව දක්වා පිළිවෙලින් ලිවීමට අපි කියන මොකද්ද අවරෝහණ පිළිවෙල කියලා ඉතින් අපි අද බලමු සංඛ්‍යා කීපයක් අරගෙන අවරෝහණ පිළිවෙල සකස් කරලා ලියන්නේ කොහොමද කියලා අපි සරල පුංචි තැනකින් පටන් ගත්තා අරගෙන අර කලින් පාඩමේ වගේ සරල පුංචි තැනකින් පටන් අරගෙන අපිට වර්ධින තැනක් දක්වා අරගෙන එමු වර්ධින තැන නිවැරදි කරගන්නේ කොහොමද කියලාත් අපි අද සාකච්ඡා කරමු උදාහරණයක් ගමු පුතේ සරලයි 25 15 48 34 කියන සංඛ්‍යා ටික අරගෙන මම කියනවා මේක කොහොමද අවරෝහණ පිළිවෙල සකස් කරලා ලියන්න කියලා මේ සරලම පුංචි මෙතන පුතාලා දන්න තැන මේක 2 3 පන්තියේදී අපි පාඩම් කරපු දේ 25 15 48 34 කියන සංඛ්‍යා ටික ගත්තහම පුතේ මොකද්ද මේකේ විශාලම සංඛ්‍යාව 25යි 15යි 48යි 34යි එහෙනම් අපි විශාලම සංඛ්‍යාව හොයා ගන්නවා කියද 48 ඊළඟට විශාල සංඛ්‍යාව වෙන්නේ 34 ඊට වඩා කුඩා සංඛ්‍යාව වෙන්නේ 25 ඊළඟට කුඩාම සංඛ්‍යාව වෙන්නේ කියද 15 එහෙනම් 48යි 34යි 25යි 15යි පිළිවෙලින් සටහන් කරා විශාල සංඛ්‍යාවේ සිට කුඩා සංඛ්‍යාවට එක් පිළිවෙලින් අපි මේකට කියනවා පුතේ මොකද්ද අවරෝහණ පිළිවෙල අවරෝහණ පිළිවෙල අපි සංඛ්‍යාව චුට්ටක් විශාල කරමු සංඛ්‍යාව පොඩ්ඩක් විශාල කරමු 475 346 834 678 සංඛ්‍යා හතරක් මම ලිව්වා 475 346 834 සහ 678 පැහැදිලිනේ කියන්න පුතේ විශාලම සංඛ්‍යාව මේකෙන් 834 විශාලම සංඛ්‍යාව 834 ඊළඟට කුඩා සංඛ්‍යාව 834ට වඩා ඊළඟට කුඩා සංඛ්‍යාව වෙන්නේ කීයද 678 ඊළඟට කුඩා සංඛ්‍යාව කීයද 475 අවසානයේට කුඩාම සංඛ්‍යාව වෙන්නේ කීයද පුතේ 346 පැහැදිලිනේ මොකද්ද 834 678 475 සහ 346 කියන සංඛ්‍යා ටික ගත්තාම පිළිවෙලින් ලිව්වම අපි ඒකට කියන මොකද්ද අවරෝහණ පිළිවෙල කියලා අවරෝහණ පිළිවෙල අපි තව චුට්ටක් සංඛ්‍යා විශාල කරමු අපි තව චුට්ටක් සංඛ්‍යා විශාල කරමු කොහොමද 2186 3148 4538 සහ 1234 කියන සංඛ්‍යා ටික ගම් පිළිවෙල. එතකොට මේ සංඛ්‍යාවල විශාලම සංඛ්‍යාව අපිට හොයා ගන්න පුළුවන්ද? පුළුවන්. මොකද්ද මේ සංඛ්‍යාවල විශාලම සංඛ්‍යාව වෙන්නේ පුතේ 4538 කියන සංඛ්‍යාව විශාලම සංඛ්‍යාව. ඊළඟට විශාලම සංඛ්‍යාව වෙන්නේ 3148 කියන සංඛ්‍යාව. ඊළඟට විශාලම සංඛ්‍යාව වෙන්නේ 2186 කියන සංඛ්‍යාව. ඊළඟට විශාලම සංඛ්‍යාව වෙන නැත්නම් කුඩාම සංඛ්‍යාව වෙන්නේ කියලා පුතේ 1234 කියන සංඛ්‍යාව. පැහැදිලිනේ? එහෙනම් 4538 3148 2186 සහ 1234
අවරෝහණ පටිපාටි ලියනවා විශාල සංඛ්‍යාවේ සිට කුඩා සංඛ්‍යාවට අපි තව චුට්ටක් මේ සංඛ්‍යාව විශාල කරමු අපේ ඉලක්කයට එමු බලමු පුතේ මම දෙනවා සංඛ්‍යා 3ක් මෙන්න සංඛ්‍යා 3 68548 73684 සහ 35685 කියන සංඛ්‍යා 3 මේ සංඛ්‍යා තුළින් විශාලම සංඛ්‍යාව හොයාගන්න එක පුතාලට අමාරු නැහැ මේක 68000 මේක 73000 මේක 35000 ගැටලුවක් නෑ පුතේ විශාලම සංඛ්‍යාව වෙන්නේ කීයද 73684 ඊළඟට මෙයාට වඩා කුඩා ඊළඟ සංඛ්‍යාව වෙන්නේ කීයද 68548 ඊළඟට කුඩාම සංඛ්‍යාව වෙන්නේ කීයද 35685 මේ වගේ සංඛ්‍යා ටිකක් આવොත් පුතාලට විශාලම සංඛ්‍යාවේ සිට කුඩාම සංඛ්‍යාව දක්වා ලියා ගන්න එකේ තරම් අපහසු නෑ හැබැයි අපිට වර්ධින තැනක් තියෙන්න පුළුවන් අපිට වර්ධින තැනක් තියෙන්න පුළුවන් ඒ මොන වගේ තැනද අපි බලමු පුතේ මෙන්න මේ වගේ අවස්ථාවක් આવොත් මොකද වෙන්නේ මේ සංඛ්‍යාව 85684 මේ සංඛ්‍යාව 85348 මේ සංඛ්‍යාව 85176 හරිද එතකොට කිසිම ගැටලුවක් නැතුව අපිට මේකේ විශාලම සංඛ්‍යාව සිට කුඩාම සංඛ්‍යාව දක්වා මේක පිළිවෙලින් ලියලා තියෙනවා 85000 85000 85000 පැහැදිලිනේ එතකොට මේ ලිවීමේදී අපි සලකලා බලලා තියෙන්නේ කීයේ ස්ථානයේද සියයේ ස්ථානයේ මේක සියයේ ස්ථානයේ තියෙන 6 මේක සියයේ ස්ථානයේ තියෙන 3 මේක සියයේ ස්ථානයේ තියෙන කීයද 1 ඒ 90 විශාලම සංඛ්‍යාව වෙන්නේ 85684 85348 තමයි ඊළඟ සංඛ්‍යාව ඊළඟ සංඛ්‍යාව වෙන්නේ 85176 එතෙන්දී මොකද උනේ පුතේ මෙතන 10000 සහ 10000 සමාන වුණා 10000 සහ 10000 සමාන වුණා 10000 සහ 10000 සමාන වුණා ඒ වෙලාවට අපි සලකා බැලුවේ මොකද්ද සලකා බැලුවේ සියස්ථානයේ තියෙන වටිනාකම සියස්ථානයේ වටිනාකම වැඩිම ඉලක්කම තමයි ඉස්සරහට ගත්තේ අපි තව චුට්ටක් මේක වෙනස් කරලා බලමු මේ වගේ අවස්ථාවක් වුණොත් මොකද වෙන්නේ 85634 85638 85696 දැන් බලන්න මේකේ 100 10 10 10 100 10 10 10 100 10 10 10 100 10 10 10 මොකද වෙලා තියෙන්නේ සමානයි සමානයිනේ ඉලක්කන් තුනම සමානයි 856 856 856 දැන් එහෙමනම් ඊළඟට මේකේ විශාලම සංඛ්‍යාව හොයාගන්න අපිට යන්න වෙනවා කාගේ ගාවටද 10 ස්ථානයේ තියෙන ඉලක්කම ගාවට 10 ස්ථානයේ තියෙන ඉලක්කම ගාවට යන්න වෙන පුතේ දැන් එතෙන්දිත් බලන්න 10 ස්ථානයේ තියෙන ඉලක්කම් දෙකක් සමානයි මෙතන තියෙන්නේ 3 මෙතන තියෙන 3 මෙතන තියෙන කීයද 9 එහෙමනම් අන්න මෙතන තියෙන විශාලම සංඛ්‍යාව හැටියට අපි තෝරගන්නවා පුතේ මොකද්ද 85000 85000 696 කියන සංඛ්‍යාව 85696 කියන සංඛ්‍යාව විශාලම සංඛ්‍යාව විදිහට තෝරගන්න ඊළඟට බලන්න මෙතන තියෙනවා 34 මෙතන තියෙන 38 එහෙමනම් 34 සහ 38 කියන සංඛ්‍යා දෙක ගත්තාම ඒකෙන් විශාලම සංඛ්‍යාව වෙන්නේ කියද 38 එහෙනම් අපි ලියනවා 85638 ඊළඟ සංඛ්‍යාව හැටියට කුඩාම සංඛ්‍යාවට අපිට සලකන්න වෙන්නේ කීයද පුතේ 85634 පැහැදිලිනේ එතකොට ඉලක්කම් සමාන වුණාම යම් ස්ථානයක ඉලක්කම් සමාන වුණොත් අපිට ඊළඟ ස්ථානෙට ගිහිල්ලා හොයලා බලන්න වෙනවා ඒ සංඛ්‍යාවේ වටිනාකම කොච්චරද එහෙම නැත්නම් ස්ථාන සමාන වුණාම අපිට ඊළඟ ස්ථානෙට ගිහිල්ලා බලන්න වෙනවා එතන තියෙන ඉලක්කම් මොකද්ද කියලා ඒ 90 තමයි විශාලම සහ කුඩාම සංඛ්‍යාව අපිට හොයාගන්න වෙන්නේ බලන්න කිසිම ගැටලුවක් නැතුව අපි එහෙම හොයාගන්න හැබැයි සමහර තැන්වල අපේ දරුවන්ට අර මම ආරෝහණ ක්‍රමයට සකස් කරද්දී කිව්ව වගේම අවරෝහණ ක්‍රමයට සකස් කරද්දීත් පුතේ මගේ පුතාට වරදින්න පුළුවන් සමහර තැන් තියෙනවා මේ බලන්න මේ වගේ තැනක් ආවොත් දැන් බලන්න මෙතන තියෙන සංඛ්‍යා තුනක් මොනවාද 80800 88880 80080 නේ බලන්න සංඛ්‍යා ටික ආපු සැරයක් කියවලා කොහොමද මේ කියවන්නේ
අසූදහස් අටසියාට අසූ අටදහස් අටසියාසූව මෙතන තියෙන අසූදහස් අසූ මේකේ විශාලම සංඛ්‍යාව වෙන්නේ මොකක්ද ගැටලුවක් නැතුව තෝරගන්න පුළුවන් විශාලම සංඛ්‍යාව කියන පුතේ අසූ අටදහස් අටසියාසූ අපි විශාලම සංඛ්‍යාව හැටියට තෝරගන්න ඊළඟට මෙයා තෝරගත්තාම ඊළඟට අපේ ගාව තියෙනවා තව සංඛ්‍යා දෙකක් 80800 සහ 80080 එන මේ සංඛ්‍යා දෙකෙන් විශාලම සංඛ්‍යා වෙන්නේ කවුද මෙයා පළවෙනිට ලිව්වා ඊළඟ සංඛ්‍යාව දෙවෙනි සංඛ්‍යාව වෙන්නේ කියද පුතේ 80808 මේක තුන්වෙනි සංඛ්‍යාව අවසාන සංඛ්‍යාව කියද පුතේ 80000 කියද 80000 පැහැදිලිනේ එතකොට අපිට මෙන්න මේ වගේ අවස්ථාවක් ආවොත් සමහර විට වරදින්න පුළුවන් මේ වගේ අවස්ථාවක් ආවොත් සමහරට අපිට වරදින්න පුළුවන් ඒ නිසා මගේ දූල පුතාලා හොඳට මේ සෑම සංඛ්‍යාවක්ම කියවා අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා මොකද මම කිව්වේ කියවා අවබෝධ කරගෙන මේ නිසා ඕනම සංඛ්‍යාවක් හොඳට පැහැදිලිව අපේ දරුවන්ට කියන්න පුළුවන් වෙන්න ඕන කියලා අවබෝධ කරගන්න පුළුවන් වෙන්න ඕන එහෙම කරගත්තාම ආරෝහණ පිළිවෙල හෝ අවරෝහණ පිළිවෙල අපට අමතක වෙන්නේ නැහැ වරදින්නෙත් නැහැ එහෙනම් ආදරණීය දූපතේ දින ගණනාවක් තිස්සේ දින ගණනාවක් විශාල පාඩම් කොටසක් සංඛ්‍යා අවබෝධය කොටසේ අපි අවසන් කරා අද මේ කොටසින් අපි සංඛ්‍යා කොටස අවසන් කරනවා අපි ඊළඟ දවසේ තව අලුත් පාඩමකින් සතුටින් ඉගෙන ගන්න ඇට්ලස් පාඩම් මාලාවත් එක්ක එකතු වෙමු එතෙක් මගේ ආදරණීය රත්තරන් දූර පුතාලට ආයිත්